උකර ක්‍රියාව සියල්ලන්ට මවශ්‍යනෑ. සමාර මිනිස්සු ඉන්නවා වෙනත් සත්ත්වයෙක් දුක්විඳිනෝ දැකලා. ඒ දුකදිහා බලාගෙන පුද්ධත්වයට පත් වෙනවා එකකන්නේ වෙනත්ෙක් පෞගෙවන්නේ තවත්තකෙක් බුදුවෙන්නේ. ඒ මයත් විශ්වය ඉන්නෝ. සමාරු ඉන්නවා පෞගෙවල බදුවෙනවා. එකට අමාරුවු දුරයි වැඩි. අරක ලේසි. ජීවිතයේ කිසි කෙනෙකුට සියල්ල විඳින්න ඕන්නේ. විඳන විඳවන මිනිස්සුදයා බලං හිටියනං ඇති. හැබැයිඒ බලංඉන්න එකට ලොකු ඔලුවක්තියෙන්ට ඕන. ඕගොල්ලො දැන් මේ දේශනාවහන්නේ අවුරුදු තිස්පාහතලිය වෙනකොට. ඕගොල්ොන්ගේ තරුණ කාලේ පොඩ්ඩක් ගෙවලා ඉවරයි. විවාජීවිතයේ හැළහැප්වීම් පටලැවීම් ළම ලපටිත් එක්ක ජීවිතය ඇති වෙන තනගකාරී බව නොසන්සුන්කාරී බව ත් සියල්ල ඔබ වාධ්‍යාත්මයට යොමු කරනවා බලන්නක මට වෙච්චික මට එකක්ත් වෙලා නෑේ මං එකත් අත්දකීමක් වසෙන් ලබල නෑනේ. ඒවාට මං එතර වෙලා තිය නෝනේ. එතර වීම කෙනෙකුට කරන්න පුළුවන් අධදකන් ලබලත් කෙනෙකුට කරන්න පුළුවන් බලං ඉඳලාත්. මං දාරණයක් කියනවා. අපි මනුස්සේකුට හදල දෙනවා ඇබුල් දොඩං වීදුරවා. දොරංගෙඩියක් මෙිරි කනවා. මිරිිකල වෙල් ට සදදා ු දා ොදර දකල ීතු දුව කරදා යාට කිය තම තිබනවා කිය ලෝ. යායික බොනොට බනවාගේද. කට ඇැඹුල් කරනවා දැන් එතකොට එයා කට ඇඹුල් කරන මං එයා තිහා බලංගන්නවා. බලංගදල මම හන්නේ මමත් අර අරු ඉතුරු කොඩපු බාග බොන්නෝ නොද කියලා න. මං අරුගේ මුණ දයා බලංගඉදල ම මං එක පාර තීරණය කරනවා මේක මේක බියව්වා ගොනාවගේ. ූ බීල්ලා දැූ මූන ඇම්බුල් කර දංඟලනවා ති මත් බීලෝක මූ ඇැඹුල් කරගන්න ඕනය මූබීප්ව එකේ ප්‍රතිඵලයම තමන් මටත් මම මිනිස්සු දිහා බලං ඉඳල බුදුවෙච්ච බදුවරයෙක් ඒ හැමේකම කල්ලා අවබෝධ කරපු කෙනෙක් නෙමේ හැබැයි මම බලං හිටියයාම අරකට ඇබුල් දොඩන් දැනවට වඩා හොඳට ඒ මට දැනුණා ඒ මට දැනුනාා අදැකීම් වසයෙන් සාක්ෂාත් කළා. මතකතියාගන්න. ඕගොල්ලො මේ පෘතුවයේ කතා කරන කතාවයි මේ පෘතුවේ අත්දැකීම් ලබන ක්‍රමයයි මම කියන එකයි දෙකක්. මේ මංකන ක්‍රමයකට මනුස්සලෝකෙ මිනිස් වින්නවාද නැද් කියෙලවම දන්න හැබැයි වෙනත් විශ්වයක ඉන්න පුළුවන්. ඒක යන්න හැමේකම දැන් මල මංකාආටරි හිමිඉන්න කියන. යායි මල ඉම්බලායා හැඟීම් ප්‍රකාශ කරනවා එයාට දැනෙන මිහිර ඒ මලේ සුවද එයා ප්‍රකාශ කරනවා එතකොට ඒ මමඒ මල ඉඹින්න මං එයාගේ හැගීම් මිස්්පර්ෂ කරන්න ඒ හැගීම් මිස්පර්ශ කල්ල ඉවර වෙලා මං යාවා ප්‍ර්‍යක්ෂ කරගන්න ඒයා ප්‍ර්‍යක්ෂ කරගෙන ම යාට කියනවා නියම මලනේ හරිම සුවද එතකට මග එයාහනුව ඔබහන්සිේ මල ඉම්බදනෑ. ඇයිවා ඉම්බනි. කොබලන්න මේ කතාව තේරෙන අය. සතති අවබෝධ කරන කෙනෙක් කියන්නේ තේරෙන වචනවරින් සුපිරිඩයල් එකක්. ඒ යන්නේ මොක්ෂේට පත්වන්න කලින් මනුෂ්‍යයක්ඒ සුපිරි ප්‍රඥාවට පත් කරන්න ඕන. ඒත් සුපිරි ප්‍රඥාව අදදකයෙන් තුළින් ලබන්්ඩෝන කෙල් අපිහෙ පිළිගන්න නෑ. කෙනට සියුම් ප්‍රඥාවක් සියුම් ඥානයක් පවතින වනාඒ සියුම් ඥානය පවතින කෙනාට තවත් කෙනෙක් දිහා බලපු ගමන් ඒ පුද්ගලය අවබෝධ කරගන්න පුළුවන්. අර දොඩං වීදුරුවේ උපමාව හා මල් වට්ටිිය උපමාව ඒක හරිම ලේසී කෙනෙකුට සත්‍යබෝධ කරන්න. ඕනම කෙනෙකුට මෝක්ෂයට පත්වෙන්න පුළුවන් ඒ මෝක්ෂයට පත්වීමට පොතපත තුළ තියෙන ක්‍රමවලට කොටුවෙන්න යන්න එපා. එක වැරදි දැ අපිතක්කාලයක් දේශනා කළලා ආශ්වාදය ආදීනවය හා නි්සරණය. දැම්මං අද පැහැදිලි කලාා එස්සිියල්ලටම වඩා වෙනස් එස්සිියල්ලටම වඩා තීක්ෂණ එස්සිියල්ලටම වඩා සියුම්, එසිියල්ලටම වඩා ප්‍රායෝගික එස්ියල්ලටම වඩා, කෙටිකාලීන එස්ියල්ලටම වඩා ෂනෙක ප්‍රතිඵල ලැබෙන මෝක්ෂයට පත්වෙන ක්‍රමයා. ඒක අන්න්නේ අර මිනිස් සුද්‍යයා බලාංගිඳලා. ಗ್ දිනවිටිය බළං ඉದලා ඒಗ್లో විඳವනවිිය බළං ඉందලා අපಯතන ඉකಣಗෙන අපි නිಿලා.